एक देशपाल नरगल या नवेन्न मे पर्वते निकम निकांग पर्वते या विधिमती महावेहदुआ खला ओय हरस्कल खला वेवपेन्दुराजतुम एम गटुंकारी सिधुवी मे अवसान प्रतिपाल आरक्षित राजधानी फलविनी आरक्षक वललंग इतिंग अभी मे दखपु सियलु पिटत आरक्षक उपाय मार्गटिक हंधुनगत्ते मे महा विशाल उद्यान परिश्रयिंदगिन शिष्टाचारे उपन्ने मल्मतिन नुवे दूविल्लेन दाडियेन रुदिरेन अल्मतिन उपन्नेय शिष्टाचारे गर्भाशय अरगलयाई अरगलेन उपन् अतीतय मानव वर्ग्यागे इतिहास केल कियन्ने बहुम निष्कलंक विधियट सुमटव गलागिन गियपु इतिहासयक् नेमे एक निरंतरयेन्म विविधाकार अर्बुदेक्क गटलु एक्क तमयि मिनिस् इतिहासे इस्सरहट गिये इतिन् ओय कथाव लंकावे अपिटत् पोदुयि अपे इतिहासे केल कियन्ने विविधाकार गटलु अर्बुद प्रश्न एक्क इस्सरहट गियपु इतिहासयक् हेबै वेदगत् दे तमयि ए गटलु අරුබුද අපේ ශිෂ්ටාචාරයේ විසින් අපිට අලුත් මානයන් පෙන්වලා දුන්නා අපි අලුත් දේවල් නිර්මාණය කළා අපි විශිෂ්ට අතීතයක් නිර්මාණය කළා ඒ ගැටලු අරුබුද නිසාම විවිධ අරගල නිසාම දේශපාලන අරගල සමාජ අරගල සංස්කෘතික අරගල නිසාම ඉතින් අපි අද දෙරණ এডুকেෂන් නාලිකාවත් එක්ක සූදානම් වෙනවා මේ ගවේෂණාත්මක සංචාරයක් සිදු කරන්න ලංකාවේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරන්නට ලංකාවේ අරගල සමග අතීතය ගොඩනැගිච්ච ආකාරය පිළිබඳ. ඉතින් අරගලෙන් උපන් අතීතය පිළිබඳව අධ්‍යයනය කරන අපේ ගවේෂණාත්මක සංචාරයේ පළවෙනි අධ්‍යයනය අපි මේ විදිහට ආරම්භ කරන්න. හා. මෙදින් ලංකා ඉතිහාසයේ අරගලයෙන් බිහිවෙච්ච විශිෂ්ටතම නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. මතක තියාගන්න ලංකාවේ ඉතිහාසයේ විවිධ දේශපාලන අරගල සිද්ධ වුණා. හැබැයි ක්‍රිස්තු වර්ෂ 469 දී සිද්ධ වෙච්ච අනුරාධපුර රාජධානී රජමාලිගාවේ එක දේශපාලන අරගලයක් නොවෙන්න මේ පර්වතේ නිකම්ම නිකං පර්වතයක් විදිහටම තියෙන්න තිබුණා. හැබැයි අද ඒකට සමහරු කියන ලෝකේ අටවෙනි පුදුමය කියලා. ඒක අද UNESCO ලෝක උරුමයක්. එහෙම නිර්මාණය බිහි වෙන්න පදනම බිහි වුණේ ලංකා ඉතිහාසයේ සිදු වුණු දේශපාලන අරගලයක්. එදා අනුරාධපුර රාජධානී මහා ප්‍රතාපවත් රජෙක් වෙලා ඉඳපු දහත්සෙන් රජතුමා එසේ මෙසේ පාලකෙක් නෙමෙයි ද්‍රවිඩය එක්ක සටන් කළා මහා වැව් හැදුවා කලා ඔය හරස්කල්ල කලා වැව බැඳපු රජතුමා ගඟට බාධකයක් දාපු ඉතිහාසයේ ඉඳපු විශිෂ්ටතම රජෙක් හැබැයි ඔහුගෙන් දේශපාලන බලය ඊළඟ උරුමකාරයට ගමන් කරන්නේ එච්චර සාමකාමීව නෙමෙයි එම ගැටුම්කාරී සිදුවීමේ අවසාන ප්‍රතිඵලය අනුරාධපුර රාජධානියෙන් කිලෝමීටර් 65ක් ඈතින් තියෙන මෙන්න මේ ස්ථානයට කාෂපෙනවා රාජධානිය බිහි කරන්න ඒ පළවෙනි කාශ්‍යප රජතුමා බිහි කරපු මේ රාජධානිය ලංකා දේශපාලන ඉතිහාසයේ අරගලයෙන් උපන් අතීතයේ විශිෂ්ටතම නිර්මාණය. ඉතින් අපි අපේ පළවෙනි ගවේෂණය සිද්ධ කරන්නේ අපේ පළවෙනි ගවේෂණාත්මක සංචාරය සිද්ධ කරන්නේ සීගිරියට. අපි යමු. සීගිරිය නිර්මාණය වෙන්නම එක්තරා විදිහකට ආරක්ෂිත රාජධානියක් විදිහට. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඕනෙම පුරයක් රාජධානියක් ගත්තාම මේ රාජධානිය ආරක්ෂිත පවුරු ප්‍රාකාර වලින් වටවුණු දියාගල් වලින් වටවුණු විදිහට සකස් වීම තමයි සාමාන්‍යයෙන් සිදුවෙන සැලසුම් සහගත ක්‍රියාවලිය. ඉතින් අපි දැන් ඉන්නේ මේ කාශ්‍යප රජතුමා විසින් නිර්මාණය කරන පළවෙනි කාශ්‍යප රජතුමාගේ ආරක්ෂිත රාජධානියේ පළවෙනි ආරක්ෂක වළල්ල ළඟ මේ තියෙන්නේ
පිටත දියාගල පිටත දියාගලට කලින් අපිට හම්බ වෙනවා සාමාන්‍යයෙන් පිටත ප්‍රාකාරය පිටත ප්‍රාකාරයේ ඉතා නොසුණු ප්‍රාකාරයක් විදිහට සාමාන්‍ය මට්ටමින් පසුගොඩල්ලක් විදිහට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ වර්තමානයේක ඉතා ප්‍රබල විදිහට මේ ස්ථාවර කරලා තියෙන බවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ නමුත් අපි පිටත දියාගල අපිට වර්තමානයේ යම් ප්‍රමාණයකින් දකින්න ලැබෙනවා අපි ඉස්සරහට ගියාම අපිට ඇතුළත දියාගල දකින්න පුළුවන් ඇතුළත දියාගල තරම් විධිමත් කරණයක් අපිට මෙතන දකින්න ලැබෙන්නේ නැහැ අද අපි දියාගල විදිහට පිටත දියාගල නම් කළාට යම් අදහස් තියෙනවා මත තියෙනවා මෙය දියාගලක් විදිහට නෙමෙයි මඩ අගලක් විදිහට කියන කලල් අගලක් විදිහට මේක පවත්වාගෙන ගියායි කියන එක මේක සම්පූර්ණයෙන්ම මඩ සහිත භූමියක් බවට පත් කළා පිටතින් එන ආ වූ සතුරන්ට ඇතුළු වෙන්න බැරි විදිහට අගල් භූමියක් බවට පත් කළායි කියලා අදහසකුත් විශ්වාසයකුත් තියෙනවා ඉතින් මේක තමයි සීගිරියට ඇතුළු වෙන ඕනෑම ආක්‍රමණිකයෙක්ට සතුරෙක්ට එහෙම නැත්නම් මෙතනට පැමිණෙන සාමාන්‍ය සංචාරකයෙක්ට උනත් මුහුණ දෙන්න සිද්ධ වෙන පළවෙනි ආරක්ෂක අවස්ථාව ඒ කියන්නේ පිටත ප්‍රාකාරයේ තියෙනවා ඉන්න අනුතුරුව තියෙනවා පිටත දියාගල අපිට පුළුවන් මෙතනින් ඉස්සරහට යන්න ඉදිරි ආරක්ෂක ක්‍රියාමාර්ග මොනවද කාශ් පළවෙනි කාශ්ප රජතුමා අනුගමනය කළේ තමන්ගේ අර ආලක මන්දා රාජධානියට ඇතුළු වීමට පෙර කියන එක බලන්න සීගිරියේ පිටත ප්‍රාකාරයත් ඒ වගේම තමයි පිටත දියාගලත් මෙහි පළවෙනි ආරක්ෂක වළල්ල නිර්මාණය කළාට පස්සේ ඉන්න අනතුරුව රාජධානියට සැපෙන දෙවෙනි ආරක්ෂක වළල්ල ළඟ තමයි අපි දැන් ඉන්නේ මේ තමයි සීගිරියේ මධ්‍ය ප්‍රාකාරයේ විශේෂත්වයක් තියෙනවා මේක සාමාන්‍යයෙන් අර පිටත ප්‍රාකාරය පස්වලින් නිර්මාණය කළා තියෙදි මධ්‍ය ප්‍රාකාරය ඔබට පේනවා නිර්මාණය කළා තියෙන්නේ ගඩොල් වලින් හැබැයි වර්තමානයේ වෙන විට අපිට මධ්‍ය ප්‍රාකාරයේ පාදම පමණයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ මේක අනිවාර්යයෙන්ම පිටත ප්‍රාකාරයට වඩා උසින් තියෙන දතිය කියන එක අපි විශ්වාස කරනවා අපි මධ්‍ය ප්‍රාකාරයේ ඉස්සරහට යමු මේකේ දීර්ඝ දර්ශනයක් අපිට බලන්න පුළුවන් කමක් තියෙනවා විශාල දිගක් දක්වා මධ්‍ය ප්‍රාකාරයේ විහිදලා තියෙනවා ආරක්ෂක සංවිධානයේ ඉතාමත්ම වැදගත් කොටසක් තමයි මේ මධ්‍ය ප්‍රාකාරයෙන් ආරම්භ වෙන පරිශ්‍රය. ඉතින් අපිට මධ්‍ය ප්‍රාකාරයෙන් යම් දුර ප්‍රමාණයක් ගියාට පස්සේ ඉස්සරහට දකින්න ලැබෙනවා එහි ඇතුළු දියාගල. අපිට මේ ආරක්ෂක සංවිධානයේ ඉතා වැදගත් කරුණු කිහිපයක් අපිට සාකච්ඡා කරන්නත් තියෙනවා. අපි ඇතුළු දියාගල ළඟට ගිහිල්ලා ගහක් හෙවණ ඉඳගෙන අපි පොඩ්ඩක් කතා කරමු. සීගිරියේ මේ පිටත ආරක්ෂක වළල් නිර්මාණය කිරීමේදී අනුගමනය කරපු න්‍යායාත්මක පදනම මොකද්ද කියලා. සීගිරියේ පිටත ආරක්ෂක සංවිධානයට ඒ න්‍යායාත්මක පසුතලයේ නිර්මාණය කළා දෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි ඉන්දියාවේ කෞටිල්ය එහෙම නැත්නම් අපි චාණක්‍ය කියන නමින් හඳුන්වන දාර්ශනිකයා විසින් රචනා කළ අර්ථශාස්ත්‍ර කියලා කෘතියක් කෞටිල්ය අර්ථශාස්ත්‍රයේදී ඉදිරිපත් කරනවා මේ රාජධානියක ආරක්ෂාව සකස් කර ගැනීමේදී අනුගමනය කරන්න ඕනේ මේ ප්‍රාකාර අගල් ඉදිකිරීම පිළිබඳව යම් තොරතුරු කිහිපයක් අර්ථශාස්ත්‍රයේ හැටියට සාමාන්‍යයෙන් රාජධානියක ආරක්ෂාව සඳහා අගල් තුනක් කැණීම සිද්ධ කරන්න ඕනේ. ඒ අගල් තුන දණ්ඩ 14, දණ්ඩ 12, දණ්ඩ 10 කියන පළලවල් වලින් යුක්ත වෙන්න ඕනේ. ඒවැ ගැඹුර පළල වගේ 4න් 1 සිට 2න් 1 දක්වා ප්‍රමාණයක් වෙන්න ඕනේ කියන එක තමයි අර්ථශාස්ත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් දැන් ඒ ප්‍රමාණයෙන් හැදෙනවා විතරක් නෙමෙයි මේ අගලකට. ඒ අගලකට අඩි 24ක් ඇතුළත වෙන්න අඩි 36ක ප්‍රාකාරයක් ඉදි කරන්නටත් ඕනේ. ඒ ප්‍රාකාරය ඉදි කළ නිකන් ඉන්නත් බෑ. ප්‍රාකාරයේ මුල විෂ සහිත කටු වලින් යුක්ත වෙන ශාක රෝපණය කිරීමක් වගේ දෙයක් සිද්ධ කරන්නත් ඕනේ. ඒ වගේම තමයි මේ ප්‍රාකාරයට ඇතුළින් තවත් ප්‍රාකාර නිර්මාණය කරන්න කියනවා ප්‍රාකාරයක පළල වගේ දෙගුණයක උසින් යුක්ත වෙන විදිහට. ඉතින් ඇත්තටම මේ කෞටිල්ලගේ අර්ථශාස්ත්‍රයේ සඳහන් වෙන ඒ සියලු නියමයන් ඒ විදිහටම 100%ක්ම මෙතන අපිට දකින්න නැති වුණාට
යම් විදිහකින් ඒ න්‍යායාත්මක පසුතලය අපිට ඔබින විදිහට මේ භූමි කලාපයට මේ භූගෝලීය සැකස්මට මේ පරිසරයට ගැළපෙන විදිහට තමන්ගේ අවශ්‍යතාවයට අනුරූපීව යම් විදිහකට සකස් කරගෙන භාවිතා කළාය කියන එක අපිට මේ සීගිරීමේ පිටත ආරක්ෂක සංවිධාන දිහා බැලුවට පස්සේ මේ ප්‍රාකාර දියාගල් දිහා බැලුවට පස්සේ අපිට පේන කාරණාවක්. ඉතින් ඒක නිසා සීගිරිය කියන පැහැදිලිවම අර පුරාණ න්‍යායාත්මක දැනුම අපේ විදිහට ආදේශ කරගෙන අපිට ගැළපෙන විදිහට නිර්මාණය කරගත්ත මහරාජධානියක් අපි තාම මේ එළියේ ඉන්නේ. ආ අපි එළියේ ඉඳිද්දී අපි දකිනවා සීගිරිය කොච්චර ආරක්ෂිත රාජධානියක්ද කියන එක. ඒ ඇතුළට යන්න ඕනේ තව විස්තර කතා කරන්න. තාම ඉවරනේ ආරක්ෂිත රාජධානිය තව කොටසක් තියෙනවා. අපි ඉස්සරහට යමු මේ දියාගල ගැන තව විස්තර ටිකක් කතා කරගෙන අතුරු ප්‍රාකාරය අපි බලන්න යමු. අර්ථශාස්ත්‍රයේ තියෙන විදිහට අපි කිව්වා දියාගලක් සකස් වෙනකොට දණ්ඩ 14 12 10 වගේ ප්‍රමාණයකින් සකස් වෙන්න ඕනේ කියලා. ඒකෙදි දණ්ඩක් කියලා කිව්වේ අඩි 6ක ප්‍රමාණයක්. එතකොට දැන් එහෙම ඒ ආකෘතිය මම කිව්වා ඒ විදිහටම සීගිරිය ඇතුලේ භාවිතා කළේනේ අපිට ගැළපෙන විදිහට සකස් කරගත්ත කියලා. මොකද ඒ අනුව නම් ඇතුළත ප්‍රාකාරයේ තියෙන්න ඕනේ දියාගලේ ඉඳන් අඩි 24ක් ඔබට වෙන්න. නමුත් මේක එහෙම නෙමෙයි. ආසන්නයේම ඇතුළත ප්‍රාකාරය නිර්මාණය කළා තියෙනවා. ඒක නිසා මේ අපිට ගැළපෙන විදිහට මේ සැකස්ම නිර්මාණය කරගත්ත බව තමයි පේන්නේ ඇතුළත දියාගල. විශේෂයෙන්ම පිටත දියාගලත් එක්ක බැලුවට පස්සේ පිටත දියාගල සාමාන්‍යයෙන් ඇතුළත දියාගලත් එක්ක පළලින් බැලුවොත් එහෙම තුන් ගුණයක පමණ විශාලත්වයක් දරනවා. නමුත් ගැඹුරු අතින් බැලුවට පස්සේ ඇතුළත දියාගල තුන් ගුණයක් පිටත දියාගලට වඩා ගැඹුරුයි. ඒ විශේෂ ලක්ෂණය අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ සීගිරි පරිශ්‍රය පුරා දකින්නට ලැබෙන මේ ජල කළමනාකරණ පද්ධතියේ හොඳ සාධකයක් අපිට තියෙනවා. මේ අභ්‍යන්තරික වශයෙන් මේ ජල මාර්ග එකිනෙකට සම්බන්ධ වීමේ කොටස් එවැනි කාණු පද්ධතීන් අපිට මේ සීගිරියේ මේ ජල කළමනාකරණ පද්ධතිය පුරාම දකින්නට ලැබීමත් ඇත්තරම සීගිරියේ තියෙන විශේෂතාවක්. ඒක ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ සීගිරිය ගැන හඳුනා ගනිද්දී. එතකොට මේ ඇතුළත ප්‍රාකාරයත් බොහොම විශේෂයි. ඔබට කලින් කිව්වා වගේම පිටත ප්‍රාකාරයේ පස් වලින් මැද ප්‍රාකාරයේ ගඩොල් වලින් ඇතුළත ප්‍රාකාරයේ ප්‍රධාන වශයෙන්ම කළු ගල් මුල් කරගෙන තියෙනවා, ගල් මුල් කරගෙන තියෙනවා සහ ඒක ආශ්‍රිතව පස් සම්බන්ධ කරගත්ත සැකැස්මක් තමයි ඇතුළත ප්‍රාකාරයේ නිර්මාණය කිරීමේදී මේ නිර්මාණ ශිල්පියෝ භාවිත කරලා තියෙන්නේ. කියන්නේ පැහැදිලිවම මේක ඉතා ශක්තිමත් ආරක්ෂක ප්‍රාකාරයක් විදිහට තමයි ඇතුළත ප්‍රාකාරය නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද මේක තමයි සීගිරියේ පිටත ආරක්ෂක ප්‍රාකාරයේ, ඒක නැත්තම් පිටත ආරක්ෂක වළල්ලේ තියෙන ප්‍රධානම මර්මස්ථානය. සහ අපි අමතක කරන්න හොඳ නෑ, මධ්‍ය ප්‍රාකාරයේ ආශ්‍රිතව තියෙන්නේ නැති කියලා විශ්වාස කරනවා ඔය කුරුබිලි අට්ටාල ආදී වූ සාමාන්‍ය නගර ආරක්ෂකය ක්‍රියාවලියත් සමග බද්ධ වෙන කොටස්. ඒ වගේම ඇතුළත ප්‍රාකාරය හා සම්බන්ධවත් කිසියම් ඉදිකිරීම්, ඒ වගේම සක්මන් පත වැනි දේවල් ආරක්ෂක කටයුතු හා බද්ධව භාවිතා කරන්න නැති කියලාත් අපි විශ්වාස කරනවා. ඉතින් මේ ප්‍රාකාරය බලාගෙන අපි යමු සීගිරියේ ප්‍රධාන ප්‍රවේශය වෙතට. ඉතින් අපි මේ දැකපු සියලු පිටත ආරක්ෂක උපාය මාර්ග ටික අපි හඳුනාගත්තේ සීගිරියේ බටහිර දොරටුවෙන් ප්‍රවේශ වෙලා එනකොට. මේක තමයි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ එදා සීගිරියට ඇතුල් වෙන තිබිච්ච මාර්ගවලින් රාජකීය ප්‍රවේශය විදිහට. ඉතින් අපි මේ ඇතුළු දියාගලෙන් ප්‍රධාන රාජධානියට ඇතුළු වීමේ ස්ථානයේ ඉන්නේ. මෙතන මේ වර්තමානයේදී යම් විදිහකින් ප්‍රවිෂ්ට වීමේ ක්‍රමවේදයක් ස්ථිරව නිර්මාණය කළා තිබුණාට මේක අතීතයේදී මෙතන සමහරක් වෙලාවට විශ්වාස කරන දේ තමයි ලී වලින් හදපු පාලමක් තියෙන නැති. හැබැයි ඕනෙම වෙලාවක විවෘත කරලා තියෙන එකක් නෙමෙයි ඇකිලිය හැකි පාලම. ඒ ඇකිලිය හැකි පාලමකින් ඇතුළු වෙලා තමයි ඇතුළු දියාගල පහු කරගෙන ඇතුළත ප්‍රාකාරයේ වෙතට ඕනෙම කෙනෙක්ට ප්‍රවේශ වෙන්න පුළුවන්කම තිබුණේ. ඉතින් අපි කලිනුත් දැක්ක ඇතුළත ප්‍රාකාරයේ මේ වටා තියෙන ආරක්ෂක විධිවිධාන එතනින් නිර්මාණය වෙන ප්‍රධාන බටහිර ප්‍රවේශ දොරටුව තමයි මේ තියෙන්නේ. හැබැයි මේක ඉතා වැදගත්.
සාමාන්‍යයෙන් සීගිරියට ඇතුළු වීමේ ප්‍රධාන ප්‍රවේශ හතරක් තියෙනවා උතුරු දකුණු නැගෙනහිර බටහිර ආදී වූ ප්‍රධාන දිශාභිමුඛව තමයි මේ ප්‍රවේශයන් තියෙන්නේ සාමාන්‍යයෙන් පුරාණ රාජධානි නිර්මාණයේ වීමේදී ඔය ක්‍රමය භාවිත කරනවා එතකොට මේ අපි මෙතෙක් දුර ඇතුළු වෙලා ආවේ සීගිරියේ බටහිර ප්‍රවේශය හරහා මේ තමයි වඩාත්ම අධ්‍යයනයන ලක් වෙලා තියෙන කැණීම් කෙල්ලති තියෙන සහ වැඩිපුරම ස්මාරකයන් දකින්න ලැබෙන කලාපයේ විදිහට අද විශ්වාස කරන්නේ එතකොට මේ බටහිර ප්‍රවේශය සීගිරියට ඇතුළු වුණු රාජකීය ප්‍රවේශයේ විදිහටත් විශ්වාස කරන. ඒ කියන්නේ සීගිරියට පැමිණි ප්‍රභූන්, රජවරු, රජපෞලේ උදවිය ආදී පිරිස් සීගිරියට පැමිණලා තින්න ඇතුළුලා තියෙන්නේ මේ බටහිර ප්‍රවේශයෙන්. එතකොට අපි මෙතන දැක්වා ඉතා පුළුල් පිටත ආරක්ෂක සංවිධානයක් තියෙනවා. මෙතන තිබුණු ප්‍රාකාර කීපයක්, අගල් දෙකක්, ප්‍රාකාර තුනක් එක්ක අපි දැක්කා. මේ සියලු ප්‍රාකාරවල දිග වර්තමාන ඉතුරුලා තියෙන අධ්‍යයනයන් එක්ක බැලුවාම වර්තමාන අධ්‍යයනයන් එක්ක බැලුවාම කිලෝමීටර් 10ක් පමණ වෙනවා. මේ තියෙන දියාගල් වල දිග සම්පූර්ණ එකතුව ගත්තොත් එහෙම කිලෝමීටර් 8ක දුර ප්‍රමාණයකට මේ දියාගල් විහිදී යනවා කියන එක තමයි පේන්නේ. ඒ නිසා ඉතා ප්‍රබල ආරක්ෂාවක් කාශ්‍යප රජතුමා මේ රාජධානියට ලබා දුන් බව පේනවා. ඒකට න්‍යායාත්මක පසුබිමක් තිබ්බ බවත් අපි දැක්කා. ඉතින් කාශ්‍යප රජතුමා ලබා දුන්න ඒ ප්‍රබල ආරක්ෂක වළල්ල පහු කරගෙන අපි ඇතුළු වෙනවා බටහිර ප්‍රවේශයෙන් මේ මහා සීගිරි රාජධානියට. ප්‍රවේශ දොරටුවෙන් ඇතුළු වුණ ගාම අපිට දකින්න ලැබෙනවා ප්‍රවේශ මණ්ඩපයක් මෙහි ඉදි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සීගිරියේ බටහිර ප්‍රවේශයෙන් ඇතුළු වෙන ඕනෙම කෙනෙක් පිළිගන්න එහෙම නැත්නම් පරීක්ෂා කිරීම වැනි කටයුත්තක් සිද්ධ කරන්න භාවිතා කරපු ස්ථානයක් කියලා හිතන්න පුළුවන් ප්‍රවේශ ద్వාරයක් ප්‍රවේශ මණ්ඩපයක් අපිට මෙහි මැදින් පේනවා කිසියම් ප්‍රධාන ප්‍රවේශයක් රජතුමා ඇතුළු රාජකීයයන්ට ප්‍රභූවරුන්ට වින් වෙච්ච පරයන්තේ වෙන්න පුළුවන් එක ඊට අමතරව මේ අතුරු ප්‍රවේශ මාර්ගත් අපිට මේ ස්ථානයේ දකින්න ලැබෙනවා වටේටම ගඩොල් ප්‍රාකාර තියෙනවා මේ ගඩොල් ප්‍රාකාර වලින් වට වූ බිම අපිට දකින්න ලැබෙනවා ප්‍රධාන වශයෙන්ම මේ අර සීගිරිය පුරාම දකින්න ලැබෙන ස්පටිකෘත හුණුගල් ඒ වෙයින් බිම අතුරලා වර්තමානයේ අපි අර නිවාසට අයිල් කරන්නේ ඒ විදිහට මේ ස්ථානය ඉතා අලංකාර සහ කිසියම් රාජකීයත්වයකින් යුක්ත විදිහට සකස් කරලා තියෙනවා ඒ වගේම විශේෂ දෙය අනිවාර්යයෙන්ම මේ මණ්ඩපේ කිසියම් විදිහකට දැව කණු සකසා වහලයක් නිර්මාණය කරලා තියෙන්නේ නැති මොකද අපිට මේ ස්ථානවල දකින්න ලැබෙනවා මේ දැව කණු සකස් කිරීමට නැත්නම් ඒවා සවි කරන්න සුදුසු වන විදිහට මේ ගඩොල් ප්‍රාකාරයේ තැන් තැන්වල ඒ වෙනුවෙන් වූ විවරයන් සකස් කරලා තිබුණු ආකාරයක්. ඉතින් මේ වෙයින් සකසපු දැවමය ආවරණයක් සහිත නැත්නම් දැවමය කණු මත වහලයක් නිර්මාණය කළා. ඒ විදිහට මේ ප්‍රවේශ මණ්ඩපේ නිර්මාණය කළා තියෙන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් පළවෙනි කාශ්‍යප රජතුමා මේ ප්‍රවේශ මණ්ඩපයෙන් ඇතුල් වෙලා එතුමා ඇතුළු රාජකීයයන් ඉන්නේ නැති සීගිරි රාජධානියේ ඇතුළත. ඉතින් අපේ අරගලයෙන් උපන් අතීතය කාශ්‍යප පරිච්ඡේදයේ පළවෙනි අදියර පුරා අපි සීගිරියට ඇතුල් වුණා සීගිරියේ පිටත ආරක්ෂක ප්‍රාකාරයන්නේ ආරක්ෂක වළලු පහු කරගෙන අපි අපේ දෙවෙනි අදියර සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා සීගිරියේ අභ්‍යන්තරික මේ මහා විශාල උද්‍යාන පරිශ්‍රයේ ඉඳගෙන.